Ari. හරි අද මම මේක වීඩියෝ ලෙසන් එකක් විදියට මේ වීඩියෝ එක ඔයාලටම අහන්නෙ මේ මොකද අපි දැන් මම කැම්පස් එකේ ඉඳන් නෙවෙයි ලෙක්චරින් කරේ මම ටියුෂන් එක කරන ටියුෂන් ඉන්ස්ටිටියුට් එකේ ඉඳලා ලෙක්චරින් ටික මේ දිගටම අපි කරේ ඒකට අපි දිගටම ජෙනරේටර්ස් වලින් අවස සෝකට් එක නිසා ජෙනරේටර්ස් වලින් ලෙක්චරින් කරගෙන ගියේ නමුත් අද මේ පන්ති නැහැ ඒක නිසා අද අපිට මේ වෙලාවට පොඩක් ජෙනරේටර් පාවිච්චි කරන එකේ ගැටලුවක් තියෙනවා. ඉතින් ඒක නිසා මම ඔයාලට මේ අද පන්තියට කියන එක මම කලින් රෙකෝඩ් කරනවා. පවර් කට් එකට කලින් රෙකෝඩ් කරනවා. එතකොට ඔයාලට ඒ වෙලාවටම මේ වීඩියෝ එක හම්බ වෙවි. එතකොට සාමාන්‍ය ලයිව් ක්ලාස් එක වගේම මේ වීඩියෝ එකෙන් ඔයාලගේ ලෙක්චර් නෝට් එක කම්ප්ලීට් කරගන්න. හරි? හරි. එතකොට මම මෙතනදී නෝට් එක කියන්න වෙලාවක් ගන්නෙ නැහැ. වීඩියෝ එකක් නිසා මම ඩෙෆිනිෂන් ටික ඒ දේවල් ටික කියාගෙන යනවා. ඔයාලට ඉතින් වීඩියෝ එකක් නිසා මම හිතන්නේ පෝස්ට් කරලා ලියා ගන්න පුළුවන් වෙයි. හරි? සමහර විට මේකත් ඔයාලට සම්ෂේෂන් එකක් විදියට දාවි ගන්න නැහැ කාදද? එහෙම නොදින් ගැටලුවක් වෙන්නේ නැති වෙන්න මම මේ දෙක බැලන්ස් වෙන විදියට කියාගෙන යනවා. හරි. එතකොට අපි කතා කරේ ඔයාලගේ ඩිප්ලෝමා එකේ දෙවනි මොඩියුල් එක තමයි අපි සිකුරාදා දවසට පටන් ගත්තේ. අමාවදා දවසේ IoT යනවා. එතකොට සිකුරාදා දවසට අපිට ටීචර් මොඩියුල් එක තමයි හાર્ඩ්වෙයාර් මොඩියුල් එක. හරි. එතකොට හાર્ඩ්වෙයාර් මොඩියුල් එකේ අපි ඉන්ට්‍රොඩක්ෂන් එක කතා කරලා ඊට පස්සේ ඉන්පුට් හાર્ඩ්වෙයාර් වෙනකන් ඉන්පුට් හાર્ඩ්වෙයාර් කතා කරා. ඒකෙත් අපි කතා කරා මම ඔයාලට ටියුට් එකක් දුන්නේ. ඒ ටියුට් එකේ 13 වෙනි page එක වෙනකන් අපි කතා කරා. 13 වෙනි page එකට IT කොටස වෙනකන් කතා කරා. එතකොට එතන අපි අවසානයේම කතා කරා මැග්නටික් ස්ට්‍රිප් රීඩර් ගැන. හරි. එතකොට අද අපි එතන ඉඳන් ඉස්සරහට යමු. අද මගේ ටාගට් එක තමයි මේ ඉන්පුට් ඩිවයිසස් සියල්ල අවසන් කිරීම. හරි. එහෙනම් ඊළඟට තියෙන්නේ මැග්නටික් එන් කැරක්ටර් රෙකග්නිෂන්. එහෙම නැත්නම් චුම්බක තීර්ථ අනුලක්ෂණ කියවණය කියන එක. හරි. හරි. ඉතින් මෙයා ගැන ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. ඔයාලට ඉමේජ් එකක් දීලා තියෙනවා ටියුට් එකේ. එතකොට මෙයාගේ වෙන දේ තමයි චුම්බක තීර්ථේ ලියපු මොනවා හරි ඩේටා ටිකක් තියෙනවා නම් ඒව කියවන්න මෙයාව පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒක තමයි මෙයාගේ කාර්යය. මොකද්ද? චුම්බක තීර්ථෙන් ලියන ලද දත්ත කියවීම. හරි. එතකොට මේක අවශ්‍ය වෙන්නේ කොතනදීද? මේක අවශ්‍ය වෙන්නේ ඔයාලා දැකලා ඇති චෙක් වල අවස්ථාන යට හරිය තියෙනවා account details වගේ නිකන් අලුපාඩරු වගේ අකුරු වලින් ලියවෙයි. හරි. අයේ තියෙන්නේ මොනවද? චුම්බක තීන්තෙන් ලියපු අකුරු. හරි. චුම්බක තීන්තෙන් ලියපු අනුලක්ෂණ. එතකොට අන්න ඒව කියවන්න තමයි magnetic in character recognition කියන මෙන්න මේ device එක පාවිච්චි කරන්නේ. එහෙනම් magnetic in character recognition මෙයාගේ කාර්යය තමයි චුම්බක තීන්තෙන් ලියන ලද අනුලක්ෂණ කියවා ගැනීම. නැත්නම් චුම්බක තීන්තෙන් ලියන ලද අනුලක්ෂණ පරිගණකයට ආදානය කර ගැනීම. හරි. ඒ විදිහට ඒ අවශ්‍ය ස්ථානයේ ඔන්න ඔබ තමයි ඩිෆිනිෂන් එක ඒක ලියා ගන්න. හරි. එතකොට මෙතන සාමාන්‍ය විභාගයකදී වගේ ඔයාලා පටලවා ගන්න දෙන්නෙක් තමයි මේ මැග්නටික් ඉන් කැරක්ටර් රෙකග්නිෂන් සහ ඊසත් අපි කතා කරපු මැග්නටික් ස්ට්‍රිප් රීඩර්. මේ දෙන්නගේ කාර්යයන් දෙකක් තියෙනවා. අන්න ඒක හොඳට මතක තියාගන්න. මැග්නටික් ස්ට්‍රිප් රීඩර් කරේ මොකද්ද? මැග්නටික් ස්ට්‍රිප් එක ලියලා තියෙන ඩේටා කියව ගන්න එක. හරි. ඒක තමයි අර ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් වල උනේ. ඊළඟට චෙක් පතක තියෙන account details වගේ කියවන්න ඕනි කියලා කිව්වා නම් නැත්නම් චෙක් පතක තියෙන චුම්බක තීන්තෙන් ලියපු අනුලක්ෂණ කියවන්න ඕනි කිව්වා නම් ඒ අනිවාර්යයෙන්ම කවුද? මැග්නටික් ඉන් කැරක්ටර් රෙකග්නිෂන් දැන් මම කතා කරපු එක. හරි. අන්න ඒ දෙක පටලවා ගන්න එපා. ඔය දෙක තමයි ඔයාලගෙන් පටලවලා අහන්නේ. හරි. හරි. එහෙනම් එතනට ඒ අවශ්‍ය විස්තර ටික ලියා ගන්න. මොකද මැග්නටික් ඉන් කැරක්ටර් රෙකග්නිෂන් කියන්නේ චුම්බක තීන්තෙන් ලියලාද අනුලක්ෂණ කියවීම. එතකොට ඒකට තාර්ථ මොනවාද? චෙක් පත් වල චුම්බක තීන්තෙන් ලියාදී ගිණුම් විස්තර පරිගණකයට ආදානය කර ගැනීම. හරි.
Customer
මෙයාගේ සැටලයිට් එකේ සාගත එක්කෙනෙක් ඉන්නවා ඊළඟට දීලා තියෙන එක්කෙනා කවුද ඕසියා පටලවා ගන්න OMR නා ඕසියා හරි ඒක නිසා එක වගේ පටලවා ගන්න එපා OMR කියලා කියන්නේ ආලෝක තාක්ෂණය පදනම් කරගෙන කිසියම් කලපුණක් තියෙද නැද්ද කියලා හඳුනා ගන්න පුළුවන් මෙයා හරි ඒක තවදුරටත් විස්තර කරලා කිව්වොත් සුදු පසුබිමක කලපුණක් තියනවද කියලා හරි කළු පසුබිමක සුදු සරකුණක් තියනවද කියලා හරි හඳුනා ගැනීම කරන්න පුළුවන් කාටද OMR ට හරි නැවත කියන්නම් මෙන්න මෙහෙම සුදු පසුබිමක් පසුබිමක් තියනවා ඒක තියනවා ඔහොම කළු පාට පාක්කාරී මාක්කයක් හරි ඔය මාක්කයක් තියද නැද්ද කියලා හඳුනා ගන්න පුළුවන් මාක්කේ හැඩය මොකද්ද ඒව හඳුනා ගන්න බැහැ සුදු පසුබිමක කළු මොකක් හරි සංකේතයක් තියෙනවා නම් අන්න ඒක තියද නැද්ද කියලා හඳුනා ගන්න පුළුවන් හරි ඒ වගේම අනිත් පැත්තත් පුළුවන් කළු පසුබිමක සුදු මාක්කයක් තිබුණොත් ඒක හඳුනා ගන්න පුළුවන් හරි නැවතත් මාක්කේ මොකද්ද මාක්කේ රවුමද්ද කොටුවද්ද තරුවද්ද ඒව හඳුනා ගන්න බැහැ නමුත් මාක්කයක් තියද නැද්ද කියලා හඳුනා ගන්න පුළුවන් හරි එතකොට ඔබට තමයි OMR කියලා කියන්නේ හරි එහෙනම් නැවත අපි ඩෙෆිනිෂන් එක කිව්වොත් සුදු පසුබිමක කළු කලපුණක් හෝ කළු පසුබිමක සුදු සලකුණක් හෝ තිබේද නැත්ද යන හඳුනා ගැනීම තමයි OMR ගේ කාර්යය හරි ඒක ඔය ඔතන වෙන ටෙක්නික් එක මොකද්ද ටෙක්නික් එක හඳුනාගත්තොත් ඔය භාවිතා කරන්න පුළුවන් අවස්ථා වාරි ඉදා ගන්න පුළුවන් හරි ඔතන කොහොමද සුදු පසුබිමක කළු සලකුණක් තියනවා කියලා හරි නැහැ කියලා හරි අඳුරගන්නේ හරි ඔතන තියෙන ටෙක්නික් එක තේරුම් ගන්න ඉතාම සරල ටෙක්නික් එකක් තියෙන්නේ ඔය OMR එක තියෙනවා අනිවාර්යෙන්ම ලයිට් සෝස් එකක් තියෙනවා හඳුනා ගන්න කලතුණු බලන්න කියන්න පුළුවන් වෙන විදිහට ලයිට් සෝස් එකක් තියෙනවා සහ ෆොටෝ සෙල් එකක් තියෙනවා ෆොටෝ සෙල් එකක් ෆොටෝ සෙල් එකක් කියන්නේ මොකද්ද ආලෝකය හඳුනා ගන්න පුළුවන් සංවේදකයක් හරි ටිකයි ගන්නකො එයාට ආලෝකය ලියක් වැටුනොත් එයා අංකිත අවස්ථාවේ යන්නේ එක දැන්නා කියලා ඉතින් ගන්නවා ඩිජිටල් එකක් කියලා හිතුවොත් හරි ආලෝකය කිරණයක් වැටුනේ නැතොත් එයා බිඳුව කියලා ගන්නවා හරි අන්න එහෙම හිතන්න එයාට ෆොටෝ සෙල් එකේ ආලෝක කිරණයක් වැටුනොත් එයා එක කියලා අවුට්පුට් එකක් දෙනවා බිඳුව ලැබුණොදී එයා සෝරි ආලෝකයක් ආලෝක කිරණයක් වැටුනේ නැතොත් එයා බිඳුව කියලා අවුට්පුට් එකක් දෙනවා අන්න එහෙම හිතන්න හරි එතකොට දැන් ඔය OMR ඒක තියෙන මූලිකම උපාංගය ඔන්නෝග පද ඩයිසෝල්ස් එකක් තියෙනවා ෆොටෝ සෙල් එකක් තියෙනවා හරි කොහොම බලනවා අපි ඔය කලතුන තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක නැත්නම් කඩදාසියක් නම් ඒ කඩදාසිය ප්ලේස් කරන්නේ හරි ඩාගු වෙන මෙතන තියෙන කියලා හරි අපි කලබල කරන අපිට නිකන් නිකන් පිටකොලයක් තියෙනවා කලබලක් නැහැ හරි ඔය අවස්ථාව ඉස්සෙල්ලා පොතන්නේ මොකද වෙන්නේ මේ ඩයිස්ටෝස් එකේ තාම ආලෝක නිකන් නැහැ හරි කොලේ සුදුයි හරිද කොලේ සුදුයි කියන්නේ වාව දන්නවා ආලෝකෙට කියලා ඇති ඕ ලෙවල් වලට ඒ ලෙවල් මැක් ඒ ටෙක් කරපු අය නම් ඕක ෆෑන් ටෙක් කරපු අය නම් ඕක ඒ ලෙවල් වලට විතරක් වඩා හොඳට ඉගෙනගෙන ඇතිනේ හරි ආලෝකයේ ඒ දේවල් ටික ඔප්ටික්ස් ඉගෙනගෙන ඇති හරි එතකොට මේ මෙතන මේ ආලෝක කිරණය පදිනුනහම කඩදාසියට කඩදාසියේ සුදුයි එතකොට අපි දන්නවා සුදු සුමට රතු බිමකට පල වැටුනහම ආලෝක කිරණයක් ඒක පරාවර්තනය වීමකට ලක් වෙනවා නේ හරි අයනම් සුදු රතු බිමකට වැටුනහම මොකද වෙන්නේ හොඳින් පරාවර්තනය වෙනවා එහෙනම් මේක මෙහෙම පරාවර්තනය වෙනවා වැටෙනවා කොහෙද ෆොටෝ සෙල් එකට ඉතින් මම කියවනේ ෆොටෝ සෙල් එක කියලා කියන්නේ ආලෝක කිරණයක් ලැබුණාම අපි එක වෙනවා කියලා හිතුවොත් එහෙනම් ඔය අවස්ථාවේදී ආ ඔක එකයි කියලා ගන්න හරි ඔය අවස්ථාවේදී ආ එකයි කියලා ගන්නවා රීඩින් එක හරි හරි ඔන්න සුදුපත් මේ වගේ වැටුණොදී මොකද වෙන්නේ ඒ සුදුපත් බිමෙන් පරාවර්තනය වෙන ආලෝක කිරණය එතකොට ඒක ෆොටෝ සෙල් එකට නිවැරදිව පරාවර්තනය වෙලා වැටෙනවා එතකොට එයා එකයි කියලා ගන්නවා හරි දැන් නිකන් හිතන්නකො කලපුණක් තිබුණා කියලා
තමන්න විතර තලකුණක් තියෙනවා ඒ කියන්නේ සුදු පාට තුනේ කළු තලකුණක් තියෙනවා දැන් මොකද වෙන්නේ දැන් වෙන්නේ ලයිට් සෝස් එක වැටෙන්නේ කොහෙදද ලයිට් සෝස් එකේ ගන්න කිරණේ වැටෙන්නේ කොහෙදද අර කළු පාට පසුලකට නේ ඇයි දැන් සුදු බෑග්ග්‍රවුන්ඩ් එකේ සුදු කඩදාසිය උඩ දැන් තියෙනවා කළු තලකුණක් එහෙනම් මේ කළු තලකුණ උඩ තමයි මේ ආරෝ කිරණේ වැටෙන්නේ වැටුණාම මොකද වෙන්නේ අර සුදු එකේ වගේ මෙයා පරාවර්තනය වෙන්නේ නැහැ. හරි? අලු පසුලියකට ආලෝකනයක් කරනවා. ඒක නිවැරදිව පරාවර්තනය වෙන්නේ නැහැ. හරි? ආයතන මොකද වෙන්නේ? නිවැරදිව ෆොටෝන් එක මතට ඔය ආලෝක කිරණය වැටෙන්නේ. හරි? ඒකෝර යා මොකද කරන්නේ? ආලෝක කිරණය වැටෙන්නේ නැහැ කියන්නේ ආගන්න එක බිස්සුවයි කියන්නේ. හරි? එහෙනම් ඔන්න ඉතින් ඔතනින් අඳුර ගන්න පුළුවන්නේ මාක්යත් තීද නැද්ද කියන එකනේ. හරි? මාක්යක් නැත්තම් දෙලින්ම පරාවර්තනය වෙලා ගිහිල්ලා වැටෙනවා. ඒ කියන්නේ ෆොටෝසෙල් එකේ ආවේ එක වෙනවා. මාක්යක් තියනවා නම් පරාවර්තනය වෙන්නේ නැහැ. එහෙනම් බිඳුව ලැබෙනවා. එහෙනම් බිඳුව ආවා කියලා කියන්නේ මාක්යක් නැහැ කියලා දන්නවා. හරි. මොනෝග තමයි සරලම කන්සෙප්ට් එක OMRG. OMRG සරලම කන්සෙප්ට් එක ඕක. හරි. මම ඉදරෝ ඉතින් පැහැදිලි ඇරියා. මොනව හරි මේකේ ගැටලුවක් තිබුණොත් දැන් මේක ලයිව් සෙෂන් එකක් නොවන නිසා ආරේ ගැටලුවක් තිබුණාදී මගෙන් අනිවාර්යයෙන් ඊළඟ සිකුරාදා දවසේදී අහන්න. හරි? ඊළඟ සිකුරාදා දවසේදී අහන්න. මම එතකොට එතනදි උත්තර දෙන්න. හරි. මොන ඔබ තමයි එතකොට ඕවෙන් මාර්ගයේ ටෙක්නොලොජි එක. එහෙනම් ඕවෙන් මාර්ගයේ කාර්යය තමයි මොකද්ද? සුදු පසු බිම ගැන අලු සලකුණක් තියනවා හෝ අලු පසු බිම සුදු සලකුණක් තියනවාද කියලා හඳුනා ගන්න එක. එතකොට ඊළඟට මෙයන් භාවිත මොනවද? මෙයාගේ හොඳ පාඩකයක් කියනවා බහුවරණ ප්‍රශ්න පත්වලට පිළිතුරුපත් ඒ කියන්නේ MCQ right MCQ වලට අදාළ පිළිතුරුපත් වල සලකුණු කරලා තියෙන පිළිතුරු මොකද්ද කියලා හඳුනා ගන්න මෙයාව පාවිච්චි කරන්න පුළුවන් හරි ඔයාලා පොටුකොලේ කියලා කියනවානේ පොටුකොලේ කියලා කියන්නේ දැන් ඒ ලෙවල් ලියනකොට ඕ ලෙවල් වලට මම හිතන් තියනවා ඒ ලෙවල් ඕ ලෙවල් ලියනකොට වලට පොටුකොලයක් දෙනවනේ MCQ එකේ උත්තර ටික පුරවන්න හරි එතකොට එතෙන්දී වාර අදාළ වර්ණයේ පදනානේ හරි අනේ කැපුවේ මොන වර්ණයේද කියලා හඳුනා ගන්න ඔටෝමැටිකලි හඳුනා ගන්න ඔයෙම මාත් පාවිච්චි කරන්න පුළුවන් හරි එතකොට ඒක පාවිච්චි කරද්දී කරන්න ඕනි දේ තමයි ඔය වගේ පොටුකොලයක් වාරයට දීලා දැන් කියන්නේ අදාළ වර්ණයේ කපන්න කියලානේ කපනා වෙනකොට කළු පෑනකින් පාර කරනවා වගේ කියන්නේ හරි අලු පෑනකින් හොඳට පාඩ කරනවා වගේ කියන්නේ හරි ඒකට එහෙම පාඩ කරන්න කියලා කිව්වන් පස්සේ ඕකේ ඔය නියමලේ මරණ අවස්ථාවේදී පුළුවන් මරණ හතරයි නම් තියෙන්නේ මෙන්න මෙහෙම සෙන්සර් හතර ගානේ ලයිට් සෝස් එකයි ෆොටෝ සෙල් එකයි කියන ඒ කපල් හතර ගානේ තියෙන ඕල් මාරයක් ගන්න පුළුවන් කොහොම කියලා හිතන්නේ හරි එතකොට මේ තියෙන්නේ ලයිට් සෝස් එක මේ තියෙන්නේ ෆොටෝ සෙල් එක මේ මෙයාගේ ලයිට් සෝස් එක මේ ෆොටෝ සෙල් එක ලයිට් සෝස් එක ෆොටෝ සෙල් එක ලයිට් සෝස් එක ෆොටෝ සෙල් එක හරි ඉතින් අනුම මේක පල්ලා තියෙන්නේ කියලා වාගේ කොටු කොලි හරි වා ආන්සර් එක මාක් කරපු කොටු කොලේ තියෙන උදා පල්ලා කියන එක එතකොට මේ හැම සෙන්සර් කවල්ලේකම පල්ලාහින් වරණයක් එනවා හරි එහෙම තමයි ඒක හදලා තියෙන්නේ ටේස් කරලා තියෙන්නේ නිකන් හිතන්න ඕවා මෙන්න මෙයාව තමයි පාර කරලා තියෙන්නේ හරි ඔබට යාවා අලු කරලා තියෙන්නේ ඒක උදන්දී මෙතනින් ගන්න ලයිට් සෝස් එකේ කිරණය මෙයා සුදුයි යාවා පාර කරලා නැහැ එහෙනම් මෙතනින් පරාවර්තනය වෙනවා එහෙනම් මෙයාගේ ආගේ එක වෙනවා හරි එහෙනම් ඔන්න පළවෙනි වර්ණය සාදා වෙනවා ආගේ එක හරි අය කියන්නේ එතන මාක්යක් නැහැ ඊළඟට දෙවෙනි වර්ණයක් තව පාර කරලා නැහැ එහෙනම් පොඩු සෙල් එකට කිරණ යනවා එහෙනම් එතන නුත් වෙනවා එක ඒ කියන්නේ දෙවෙනි වර්ණයට අදාළව අවුලක් නැහැ මාක් එකක් නැහැ තුන්වෙනි එකට අදාළව ලයිට් සෝස් එක වම් වැටෙනවා වැඩුණා මොකද වෙන්නේ මෙතන කළු කරලා තියෙන්නේ එහෙනම් පරාවර්තනය වීම ආරම්භ වෙන්නේ නැහැ එහෙනම් මෙතනින් එනවා බිංදු හරි දැන් ඔන්න තුන්වෙනි එකට අදාළව මාක් එකක් ආවා කියලා හඳුනගන්න පුළුවන් මොකද එයාගේ අංකිතාගේ බිංදුව වෙනවා ඊළඟට මෙන්න මෙතන හතරවෙනි එකට අදාළව ගනුවත් එතනට පුළුවන් තියෙන්නේ එහෙනම් ගැටලුවක් වෙන්නේ පරාවර්තනය ගන්න නැත්නම් අගේ කෙරේ හතරට අදාළව
ඉතින් දැන් ඔතන බලාරන්න පුළුවන් බිංදුව වෙන්නේ තුන්වෙනි වර්ණය එහෙනම් එතනින් තෝරගන්න පුළුවන් වා පහළ තියෙන්නේ තුන්වෙනි වර්ණය තමයි වා තෝරලා තියෙන්නේ කියලා හරි ඊට පස්සේ ඉතින් database එකේ තියෙන answer script app එක බලනවා අදාළ ප්‍රශ්නෙට තුනද වර්ණය කියලා එහෙනම් නම් එතනට ලකුණක් දානවා එහෙම නැත්නම් ලකුණු නැහැ කියලා දාගන්නවා හරි මොන ඕක තමයි MCQ බලන්න OMR පාවිච්චි කිරීම හරි හරි එහෙනම් ඔන්න ප්‍රධානම භාවිතය OMR MCQ පාවිච්චි MCQ බලන්න හරිනේ මම නැවත සමරිය එකට එන්නම් ගොඩක් දේවල් කතා කරපු නිසා OMR ගේ කාර්යය තමයි මොකද්ද සුදු පසු බිමක අලු සලකුණක් හෝ කළු පසු බිමක සුදු සලකුණක් හෝ තියනවද නැද්ද කියලා හඳුනා ගැනීම හරි තියනවද නැද්ද කියලා හඳුනා ගැනීම තමයි ආගේ කාර්යය එතකොට එයාගේ භාවිතය තමයි MCQ නැත්නම් බහුවරණ පිළිතුරු වල සලකුණු කළ තියෙන පිළිතුර කුමක්ද කියලා බලා ගන්න එනං ඔන්න ඔය දේවල් ටිකත් ඔය ස්ථාන තුල ලියා ගන්න අවශ්‍ය නම් තාක්ෂණයක් ලියා ගන්න කොහොමද වෙන්නේ කියලා ඊළඟට අපි යමු ඔස්තියාට ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන් නැත්නම් ප්‍රකාශ අනුලක්ෂණ කියවණය මෙයා ඊට අඩ්වාන්ස් එකනේ ඔස්තියාර් කියලා කියන්නේ ඔස්තියාර් ගෙන් අපිට පුළුවන් කැරක්ටර් වෙන වෙනම වෙන් කරලා ගන්න හරි ඒ කියන්නේ මුද්‍රිත අපිට මතක හරි ඡායා රූපයක හරි තියෙන පාට තියනවා නම් ඒවා වෙන් කරලා කැරක්ටර්ස් විදියට වෙන් කරලා ගන්න පුළුවන් OCR ගෙන් හරි OMR ගෙදී කලකුණක් තියෙද නැද්ද කියලා හඳුනා ගැනීම විතරයි නේද OCR ඊට වඩා ඇඩ්වාන්ස් එකක් එයාගෙන පුළුවන් අපිට කෙසේම මුද්‍රිත පිටපතක හෝ ඡායා රූපයක පවතින පාට වෙන් කරලා අරගෙන පරිගණකයට ආදානය කරගන්න හරි ඒක ඉතර ගොඩාක් පාවිච්චි වුණා මුද්‍රිත නැත්නම් printed document වල තියෙන දේවල් හරිගෙන කියලා ගත කර ගැනීමෙදී හරි දැන් device එකක් විදියට OCR එහෙම ලොකුවට දකින්නේ නැති වුණා තියනවා ගන්න පුළුවන් නමුත් ඒව ලොකු පාඩියක් නැති වුණා දැන් OCR එනවා තොට ආ විදියට හරි මොකද smartphone එකේ කැමරාවක් තියෙනවනේ කැමරාවන් කොහෙද එහෙම කරන්න පුළුවන් හරි එතකොට OCR එක දැන් software විදියට තමයි එන්නේ හරි එතකොට දැන් OCR software විදියට ගත්තාන් පස්සේ ඒවා ඉතින් පාවිච්චි කරනවා ඔය Google Lens වගේ application එකක් ගත්තොත් හරි Google Lens වගේ application එකක් ගත්තොදී පාඩ පුළුවන් Google image search වලට වගේ implement කරලා තියෙනවා එතකොට මේ මොහරි වගේ image එකක් දාලා මේ image එකේ තියෙන text එක එහෙම ගලවලා ගන්න පුළුවන් Google Lens එක හරහා හරි මම ඕනනම් ඒක පොඩ්ඩක් පෙන්නන්නම් Google Lens වල පාවිච්චි කරන්න පුළුවන් lens.google.com කියන URL එකට ගියා නම් එතන download කරන්න ඕනේ සාමාන්‍යයෙන් ඔය Xiaomi වගේ Redmi වගේ ෆෝන් වල මේ Google Photos එනවා නැත්නම් ඔය සාමාන්‍යයෙන් Google මේ කියන්නේ Android වැඩිය customize කරමු නැති ෆෝන් වලට අදාළව නම් Google Photos එනවා. එතකොට ඒක ඇතුලේ තියෙනවා Google Lens එක. අපි එහෙම try කරමු.
Tapi ilangnya kerja apa? Ilangnya itu, tiennya ilang ada orang yang beli ya, smart card. Sekarang suhu pas kiri smart card reader. Kalau suhu pas kiri kan mang kali itu kiri ane di ada magnetic strip reader yang tiennya dosa. Kita bicara juga kiri ada dan baru kau ini ketamai smart card kira kira. Jadi mega tua ada kalau tiennya, dan kalau tiennya, mai dan ID card dekat mega tiennya, ilang ada license dekat tiennya. Jadi ඊළඟට ඉලාගෙන ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් වලත් ඕකම දිනවා හරි ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් ඒක උනත් ඕකම දිනවා දැන් මෙන්න මේ වගේ බැලුවෝ එහෙනම් මෙතන මේ දින්නේ සිම් එකක් වගේ තේින්නේ ඔයාලට හරි ඒක සිම් එක නෙවෙයි සිම් එක කියලා කියන්නේ ඒක කනෙක්ටිවිටි ඊළඟට මේ කම්පෝනන්ට් එක ඔක සිම් එක නෙවෙයි ඔතන දිනවා chip එකක් ඒ chip එකේ data දාලා කියන්න පුළුවන්. එතකොට ඒ smart card reader එකට අපි connect කරාම පස්සේ ඒ තියෙන data ටික කියව ගන්න පුළුවන්. හරි. එතකොට දැන් ඔය කලින් ඉස්සර magnetic strip reader පාවිච්චි කරලා ගොඩක් අවස්ථා සඳහා පාවිච්චි කරන්නේ මොනවද? smart card. හරි. ඇයි ආරක්ෂාව වැඩි magnetic strip වල ආරක්ෂා ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි ගිය සතියේ කතා කරා. හරි. එහෙනම් අන්න ඒකට විසඳුමක් විදියට, ඒ කියන්නේ ආරක්ෂාවේ ප්‍රශ්නයේ විසඳුමක් විදියට अभी पाल्च करना स्मार्ट कार्ड है तो स्मार्ट कार्ड के देने को बाद स्मार्ट कार्ड के दिए ना इलेक्ट्रॉनिक चीप है दिए ना दांत स्मार्ट कार्ड रीडर के लिए कनेक्ट करा हमें यहाँ तक इलेक्ट्रॉनिकली क्यों करना पड़ा है और शायद लिया ना पड़ा राइडर है कि रीडर है कि मुझे कराने दांत निकल क्यों करना पड़ा है तो बट अभी बाल्च अभी दिए डर सारे विदियर की हुआ दिन स्मार्ट कार्ड रीडर के कार्य समय स्मार्ट कार्ड वाले ऐसी चीपे सामान के रहते दांत इलेक्ट्रॉनिक वाले किया वाके नहीं में अरे ना वो क्या ना स्मार्ट कार्ड पास वाले ना तो सूर्य पास वाले चीपे सामान के रहते दांत इलेक्ट्रॉनिकली ना तो इलेक्ट्रॉनिक वाले किया वाके नहीं में समय क्या के पास है දැන් ඉතින් භාවිත වුණේ නම් භාවිත වලට කියන්න පුළුවන් අපිට ඕන නම් ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් පස් සඳහා ඊට පස්සේ ඕන නම් ID කාඩ් පස් සඳහා ඊළඟට වාහන ලයිසන්ස් සඳහා හරි ඔය ඕන එකට දැන් පාවිච්චි වෙන්නේ මොකද්ද ඕක තමයි හරි ස්මාර්ට් කාඩ් තොඩේ එක හරි
එහෙනම් ඊළඟ input device එක තියෙනවා RFID NFC කියලා. හරි? මේකත් වැදගත්. මොකද අද තියෙන ගොඩාක් කාඩ්පත් ඔය NFC RFID ටෙක්නොලොජිය එක තියෙන කාඩ් තමයි. හරි? ඒ කියන්නේ credit debit card වුණත් ඔය ගොඩක් වෙලාවට ID card වුණත් ඒ ගොඩාක් ඒවා RFID ටෙක්නොලොජිය එක තියෙන ඒවා. හරි? ඒ වගේම දැන් අලුත් අර වාහනවල number plate එකත් එක්ක RFID sticker එකක් දෙනවා. හරි? ඒකත් ඒ ලේසියෙන් හඳුනා ගැනීම සඳහා RFID sticker එකක් දෙනවා. ඒ කියන්නේ මේ RFID කියන එක දැන් සුලභ පාවිච්චි වෙන එකක්. හරි? ඒකෝර මේකත් හරියට තේරුම් ගන්න ගොඩක් අය දැක වැරද්දක් තමයි RFID සහ NFC කියලා කියන්නේ එකක් කියලා හිතනවා. හරි? සමහරව හිතනවා මේක parallel දෙකක් කියලා. හරි? ඒ කියන්නේ තනිකරම දෙකක් කියලා හිතනවා. parallel නෙවෙයි separateම දෙකක් කියලා හිතනවා. සමාරු දෙකම එකක් කියලා හිතනවා සමාරු මේ දෙක කිසිම සම්බන්ධයක් නැති දෙකක් කියලා හිතනවා හරි හැබැයි තේරුම් ගන්න NFC සහ RFID කියලා කියන්නේ දෙකක් තමයි හැබැයි දෙන්න අතරේ සම්බන්ධයක් තියෙනවා සම්බන්ධය තමයි RFID වල එක විදියක් තමයි NFC කියලා කියන්නේ NFC කියන්නේ near field coupling කියන එක එතකොට RFID කියලා කියන්නේ radio frequency පාවිච්චි කරනවා කියන එක කියන්නේ RFID කියන්නේ තව radio frequency identification හරි radio frequency identification වල එක ක්‍රමවේදයක් තමයි NFC කියලා කියන්නේ හරි එතකොට මේක කිලින්ම වෙන වෙනම යන දෙකකුත් නෙවෙයි හැබැයි එකකුත් නෙවෙයි RFID කියන එක ඇතුලේ තියෙන එක ටෙක්නික් එකක් විතරයි NFC කියලා කියන්නේ හරි මුලින්ම ඔබ තේරුම් ගන්න නේද ඔතන වෙන වැඩේ මොකද්ද ඔතන වෙන වැඩේ තමයි පළලවන් කිව්වොත් ස්පර්ශ කිරීමකින් තොරව දත්ත වමාරු කර ගන්න පුළුවන්. හරි? නැත්නම් ස්පර්ශ කිරීමකින් තොරව දත්ත ආදානය කිරීම කරන්න පුළුවන් කියන එක තමයි ඔතන වෙන්නේ. හරි? ඉතින් ඔබ ආව දැකලා ඇති ඔය ස්ටුඩන්ට් මැනේජ්මන්ට් සිස්ටම්ස් වල එහෙම ක්ලාසස් වල එහෙම ළමයි එනකොට මැනුවලි මාක් කරනවා වෙනුවට යාළට ID එකක් තියෙනවා. ඒකට ඒ ID එක පොඩි ඩිවයිස් එකක් තියලා දෙනවා. ඒක උඩට ඔහොම තරවන්න අවශ්‍ය නැහැ. ලම් කරන්න සමහර මිලිමීටර දෙකක් එකක් දෙකක් අතර වගේ ලං කරාම ඔටෝමැටිකලි ඒ ID එකේ තියෙන RFID කාඩ් එකේ තියෙන user student ID එක අරගෙන සිස්ටම් එකේ අප්ඩේට් එකක් කර ගැනීම කරනවා හරි මේක ඔයාලා ප්‍රායෝගිකව භාවිතා කරලා ඇත හරි එතකොට ඔතන වෙන්නේ මොකද අර ස්පර්ශ කරන්නේ නැතුව දැන් සුහුරුපත් උනත් මෙතන ස්පර්ශ වෙන්නේ නැහැ හරි මේ ඊට පස්සේ මැක්නේ ස්ට්‍රිට් රීඩර් උනත් ස්පර්ශ වෙන්න ඕනේ හරි එහෙම ස්පර්ශයක් නැතුව වයර්ලස් විදියට දත්ත ආදානය කරන්න පුළුවන් ක්‍රමයක් තමයි එතකොට ඔය RFID වල තියෙන්නේ. හරි. ඒක තමයි RF කියලා කියන්නේ රේඩියෝ ෆ්‍රීකවෙන්සි. ඒ කියන්නේ ගුවන් විදුලි තරංග වලින් මේ දත්ත ආදානය කර ගන්නවා කියන එක. හරි. හරි ඕකේ. ඇතුලේ තියෙන ටෙක්නොලොජි එක බලන්න. ඕකේ ඇතුලේ තියෙන්නේ RFID RFID වල NFC කියන ටෙක්නොලොජිය තමයි මම මේ කියන්නේ. ඔන්න RFID කාඩ් එකක් තියෙනවා. හරි. ඔය කාඩ් එකක් ඔයාලා පාඩ කරලා නැති කාඩ් එකක් නම් ඒ කාඩ් එක අල්ලලා බැලුවකින් හොඳට එළිය තියෙන තැනකට ඔයාට පේන ඒක ඇතුලේ කොයින් එකක් තියෙනවා. හරි. ඒ කියන්නේ මෙන්න මෙහෙම ඩගරයක් වගේ එකක් තියෙනවා කියලා ඔයාලට පේනවා. හරි. නොම ඔය වගේ ධාරයක් තියෙනවා. හරි. හරි. ඔය වගේ ධාරයක් තියෙනවා. ඔය ධාරේ ඊට පස්සේ ඔම චිප් එකකට සම්බන්ධ වෙලා තියෙනවා වගේ ඔයාලට පේනවා. හරි. ඒ වගේම දැන් ඕක කියව ගන්න නම් ඔය RFID කාඩ් එකේ හරියට ටැග් එක හරියට තියෙන දේ දැන් කියව ගන්න නම් ඒ සඳහා RFID රීඩරයක් කියලා එකක් අවශ්‍ය වෙනවා. හරි. ඒකට RFID රීඩර එකක් ගන්නකොට ඒ RFID රීඩරේ තියෙන කොයිද? හරි.
redirect තියන පස්ස කොයිද
Karena level mana pahlawan yang dengar, atau anda lihat mana orang dewan dia. Arief Aidi kira kira apa maksudnya? Brahman Rahim itu kramya. Jadi pahlawan yang dia itu dapat, ada mana yang kerja ni, mana bawa dapat mana kramya. Jadi, kalau bawa itu mana ada? Student attendance marking system sahaja. Student itu mana employee attendance, mana pula? Nah, attendance marking system sahaja. Jadi, ini apa itu? Tahu mana ada? Ini apa itu? Tahu? Oni yang, abis kerja ni pula, credit debit card pas sahaja, bawa dah kena. Enam, ini awak sudah sahaja tiga, tiada. Hari, orang Iran kekal dia mau, hari Iran itu, ni lah, ni lah, itu pun nak kira kat dia lah, mereka memang tiup, dekat dah, dah, mereka ini bawa zaman itu tiup, 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 tuoda me, ini bawa siapa siapa, mereka buat dia lah, light pen ni kan, light pen ni kan, kira kira apa, light pen ni kan dia ni kan, yang tu baru am, ikhaya kepada kira antara macam, ada light pen ni kira apa ni, tu kita keluar ada light pen ni kira ni, ada graphic tablet ni kan. Andi itu baru juga, na banyak ada. Kali, tahu sama haru ini point aja kita ada. Spend nolak point aja kita light pen nek kira gimana? Kali, hebei meki ane light pen kira selama ini kan ada mulim light pen nek kira dia bukaan dia. Eki ane CRT monitor sahaja. Pin mana text winkel lah kan? Na baru juga bukaan dia. Kali, dengan ini kita baru deh na, bukan? Dengan CRT monitor same baru juga na. Tidak sah. Kali. तो बड़ा देंगा अभी मॉनिटर एक नार्क पेन ने कहा कि अभी डमाउस टेन सिलेक्ट कर लगाने बुलान ये वाके इससे सीआरटी मॉनिटर पाल चुके रात दी सीआरटी मॉनिटर ये पेन ने एक जाम फाट बड़ा था विंग कर ला आज आने कर गाने पाल चुके रखो समय आप समय वो है मराठे लाइट पेन ने किया क्या यारी ना लाइट पेन ने क आज आने के लिए नहीं मटे बावजूद आकर ना दे बांध दिया एक
ඊළඟට තියෙනවා digitize and graphic factors කියලා. මෙතනින් මේ දෙකම අතරම එකම නමට එකම උපාංගයක් පාවිච්චි වෙනවා. නමුත් චූටි වෙනසකුත් තියෙනවා. දැන් ඔය digitize කියන එක අපි smartphone වල display එකේදීත් කියනවා display එකයි digitize එකයි කියලා. ඒකට අතරම මේ කියන්නේ අර display එක කියන්නේ අපිට output එක පෙන්වන එක digitize එක කියලා කියන්නේ අපේ sense අපේ ස්පර්ශයෙන් ඒ කරන ස්පර්ශයෙන් දෙන ආදාන ටික සෙන්ස් කරගෙන ඉවර වෙලා ඒ ටික ආදානය කරගන්න කොටද හරි ඉතින් ඔබ පොදුවේ එක උපාංගයක් විදිහටත් කියනවා digitize එක graphic tablet එකමයි කියලා කියනවා දැන් අතරම graphic tablet එකේ වෙන වැඩි ඔයාලා දන්නවා දැන් graphic tablets ගොඩක් ප්‍රසිද්ධයි මොකද්ද කරන්නේ අපි චිත්‍ර නේ digital අඳින්න graphic tablet එක පාවිච්චි කරනවා හරි ඒ කියන්නේ graphic tablet එක අපිට මෙහෙම නිදාස් ඇති මේ එක තියෙන light pen එක කියලා නේකටත් කියන්නේ ඒ පෙන් එකෙන් අපිට අඳින්න පුළුවන් ඇන්දාම ඒක අපිට digital image එකක් විදියට process කරගන්න පුළුවන් පරිගණකයකට සම්බන්ධ කරලා හරි සමාන ඒ වගේ එකෙන්ම පුළුවන් දැන් පරිගණකයට සම්බන්ධ කරලා ගන්න පුළුවන් එතකොට තව ඕක පාවිච්චි කරනවා මොනවටද papers බලනවා වගේ හරි ගොඩක් ආව papers බලන වැඩවලදී පාවිච්චි කරනවා දැන් online papers වගේ නම් ගොඩක් වෙලාවට tick කරගෙන යන්න graphic tablet එක පාවිච්චි කරනවා හරි එහෙනම් ඔන්න ඔය වගේ වැඩවලට තමයි පාවිච්චි වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අපි කියන්න පුළුවන් graphic tablet එක කියලා කියන්නේ එතකොට නිදහස් අතින් අඳිනු ලබන චිත්‍ර digital චිත්‍ර නිර්මාණය කිරීම සඳහා භාවිත කරන පරිගණක උපාංගයක් කියලා නැත්නම් පරිගණකයට නිදහස් අතින් light pen එකක් පාවිච්චි කරලා අඳිනු ලබන digital චිත්‍ර ආදානය කර ගැනීමට භාවිත කරන උපාංගයක් කියලා කියන්න පුළුවන් ඊළඟට අවසාන එක sensors අවසානික විදියට තියෙනවා sensors ඉතින් sensors ගත්තම එක එක විදියෙ sensors පිනවනේ හරි අපිට sensor එකක් මාස්තරි දෙයකට නැත්තම් ඕන හදා ගන්න පුළුවන් ඒක පොදුවේ sensor එකක් කියලා කියන්නේ මොකද්ද පරිසරයේ තියෙන කිසියම් සත්‍යයකට අනුරූපව ආලෝක sorry පරිසරයේ තියෙන කිසියම් සත්‍යයකට අනුරූපව ආලෝක නෙවෙයි විද්‍යුත් තරංග නිර්මාණය කරගන්න පුළුවන් නැත්නම් විද්‍යුත් සංඥාවන් නිරූපණය කරගන්න පුළුවන් විද්‍යුත් සිග්නල් එකක් නිරූපණය කරගන්න පුළුවන් උපාංගයක් තමයි සංවේදකයක් කියලා කියන්නේ හරි නැවත කියන්නම් පරිසරයේ තියෙන කිසියම් තත්ත්වයකට අනුරූපව විචලනය වන විද්‍යුත් සංඥාවක් නිර්මාණය කිරීම සඳහා යොදා ගන්න උපාංගයක් තමයි සංවේදකයක් කියලා කියන්නේ හරි ඒ කියන්නේ ආලෝකය ගත්තොත් ආලෝකයේ තීව්‍රතාවයට අනුව වෙනස් වෙන විද්‍යුත් සංඥාවක් හදා ගන්න පුළුවන් ආලෝක සංවේදකය හරි ඊළඟට උෂ්ණත්ව සංවේදකයක් ගත්තොත් උෂ්ණත්වයේ විචලනයට අදාළව විද්‍යුත් සංඥාවක් හදා ගන්න පුළුවන් උෂ්ණත්ව සංවේදකය හරි ඊළඟට පීඩන සංවේදකයක් ගත්තොත් පීඩණය වෙනස් වීම මත විද්‍යුත් සංඥාවක් හදා ගන්න පුළුවන් පීඩන සංවේදකය හරි එහෙනම් පරිසරයේ පවතින කිසියම් තත්ත්වයකට අනුරූපව විචලනය වන විද්‍යුත් සංඥාවක් නිරූපණය කරගත හැකි උපාංගය අපි කියනවා සංවේදක කියලා. හරි. ඉතින් බාහිර ඕනි තරම් කියන්න පුළුවන් ආලෝක සංවේදක කියන්න පුළුවන් උෂ්ණත්ව සංවේදක කියන්න පුළුවන් ඊට පස්සේ පීඩන සංවේදක කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ තව වුණා වායු සංවේදක කියන්න පුළුවන්. හරි. ඉතින් ඔය වගේ ඕනි තරම් සංවේදක තියෙනවා. හරි. එහෙනම් ඔය ටික තමයි අපිට ආදාන උපාංග විදිහට කතා කරන්න තියෙන්නේ. හරි. ආදාන උපාංග තනි අවසන් වෙනවා. හරි. එහෙනම් අද මම මේ වීඩියෝ එකත් ඔතනින් අවසන් කරනවා. ඒකට අපිට ඊළඟ දවසේ කතා කරන්න පුළුවන් output devices ගැන. හරි. එහෙනම් අදට මම ඔතනින් වැඩේ නවත්තනවා. ඒකට මේ වීඩියෝ එකේ මොනවා හරි ගැටලුවක් තිබුණොත් ඒක මට ඊළඟ සතියේ live session එක වෙලාවෙදී අහන්න මම ඒකට ඉවරදි කරන්නම්. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. Good night.